කලාව සහ වාස්තු ඉද්‍යාව අද අපි කතාගරන්න යන්නේ කලාව සම්බන්ධව කලාව සම්බන්ධ කතාගරනකොට මගතනය වඩාත්ම සුදුසු පුද්ගලේ කද මාසමඟ ඉන්නවා සාහිත්‍ය වේදෙක් ඒවගේම විචාරකයෙක් එවගේ සාහිත්‍යය විචාර පිළිබඳ විසේ සත්නයෙක් මේ මහචාරය ලියනගේ යමරකීක්ති. අපි කැමැති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කලාව විධ අර්ථකථන සමාජය විදකපුද්ගලයන්න ගනො ඔබ කොහොමද කලාව නිර්වචනය කරන්න. එකක් තමයි මම එහිතන විදියට කලාව ගැන බහුවිද අර්ථකථන තියනෙකම හොඳයි දැන් කලා ඉතිහාසලා විචාරය ඉතිහාසය අරගෙන බැලුවත් කලාව ගැන මොකක්ද කියන එක සම්බන්ඩෙන් කලාවේ කාරය සම්බන්ධෙන් කලාව බිනිශ්ෂය කරන්නේ කොහොමද කිය සම්බන්ධෙන් එක තනි නිර්වචනයක් එක තන දෘෂ්ටිවාදයක් නෑ ඇතටම ඒක තමයි කලාවේ ස්භාවය කලාව කියන කතිකාව තියෙනෙම ඒ වැඩේට දැන් දව අපිතමකෝ නීතිය වගේ කතිකාව කරගත්තොත් නොඒක් බහු විධර්ථගතන තියනකොට නීතිය එක හොඳ නෑ කලාවේ හෙමන කලාවේ කාර්යමකක්දලා ස්වභාවය මොකක්ද කිය සම්බන්ධයෙන් බහු විධාර්ථගතන තියන එක මංහිතන්නේ ගොඩක් හොඳයි. එහෙම අරගෙන බැලුවහම මම විශ්වාස කරනවා කලාව සම්බන්ධයෙන්, විවිධාකාරය ප්‍රවේශ, කලාව නැමති මානව ක්‍රියාකාරකම. එහි වැදගත්කම එහි සිස්ථාචාර්මය කාරය, එහි අර්ථමයකාරය, එහි කාරයක් නැති කාරය මං පසව මේ සාකචා අතරතුර පැහදිලි කරන්න කාරයක් නැතිකාරය කැන මොකක්ද කියලා. මේ සියල් සම්බන්ධයෙන් විධ ප්‍රවේශ තියෙනෙක හොඳයි. දැන් මම විශ්වාස කරන දෙයක් තමයි මනුෂ්‍යයෝ කරන කාර්යන් අපිට ප්‍රබේද දෙකට බෙදන්න පුළුවන්. ඒක ඇත්තටම මගේ අදහසකටත් වඩා අප ඉමන්වල් කාන්් කියල සෞන්දර්ය දර්ශනයක හිටියා එයා තමයි මේ සෞන්දර්යය විද්‍යාව කෙන විෂය ස්ථාපිත කරන්නේ දාහනමිනි සියවසේදී එයාගේ දර්ශනය ඇතුළෙන් අපිට කියන්න පුුවන් මනුෂ්‍යයන්ගේ කාරය ප්‍රබේද දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. එකකට අපිට කියන්න පුළුවන් උපයෝගිතා කාර්ය අනිත්තකට කියන්න පුුවන් අපට නිර් උපයෝගිතා කාර්ය. ඒ වගේ තමයි මනුස්්‍යය හදන බාන්්ඩ් මනුෂ්‍යය නිර්මාණත් සමහරයව උපයෝගිතා නිර්මාණ සමහරයව නිර් උපයෝගිතා නිර්මාණ. දැන් උපයෝගිතා නිර්මාණ කලා කියන්නේ දැන් අපිම ඉඳගෙනඉන්න පපුටුව අපි ඉඳගන ඉන්නවා. එතකොට ඉඳගැනීම නැමති උපයෝගිතාව ප්‍රයෝජනය සඳහාතමයි පුටුව නැමති ඒ වවස්තුව තියෙන්න්නේ. දැන් හැබැයි දැ මගේ ගෙදර තියෙන එල්ල තියෙන චිත්‍ර අගත්තොත්. මට ැ අමුත් ගෙදර වැඩිවනා කියලා චිත්‍රේ තිෙන ඉඳගන්න නෙ චිත්‍රේ තියන්නේ පිගම්මදි වුණොත් බදබදාගන කණඩ නමේ. පිගාක්ක විදිර පාචි කණඩ නෙම. චිත්‍රේතියෙන්නේය දක්මදි වුණොත් නිදාගඩ නෙමේ. එතකොට අපිට පේනවා චිත්‍රය නැමති ඒ වස්තුව නිර්උපයෝගිතා කාරයක් කරනවා. ඒතයි මංකිවේ කාරයක් නැමති කාරයක්. මනුෂ්‍ය ෂි්ටා චර බාදහස් කරන දේට අප දැත මේ පුටුව ගත්තු මේක නිර්මාණලාන්න පු පු අනිවාර් මේකත් නිර්මාණයක් හැබැයි මේ නිර්මාණයට වඩා අරමමකිපු චිත්‍රයේ සංකල්ප මේ වෙනසක් තියනවා ඒක නිර්උපයෝගිතා කාරයක් සඳහා තමයි තියෙන්නේ දැන් මෙන්න මේ කාරය අර්ථකථනය කරන්න ප්‍රවේශ ොඩක් තියෙනවා මනුෂ්‍ය ඉතිහාසේ මිනිස්සු ඉතාම ආධිකාලෙ ශිෂ්ටාචාර්ය ආරම්භවෙච්චි කාලෙම මිනිස්සු ගල්ලායිදයේ හදනවත් එක්කම වගේ සංගීත බාණ්ඩ හදල තියෙනවා. ගල්ලායුදෙන් සතෙක් මරන්න පුළුවන් යම්කිසි වස්තුක් වෙනස් කරලා උපයෝගිතා බාණ්ඩයක් හදාගන්න පුළුවන්. සංගීත බාණ්ඩෙන් හදන්නෙමකක්ද. ගල්ලායිදේ හදපු කාලෙම මිනිස්සු කරා මාලවලලු හදලා තියනවා. කරම්බුව පැළගත්තා බඩගින්නන තියෙනවාද නිදිමතන තියෙනවාග . එක නිර්රූපය ෝගිතා යම්කිසි වෙන කාරයක් සඳහා ඒ හදල තියනවා. බාදහස් කරන්න කලා විදිින්න පුළුවන්දක්දිහටද ඒ නිර්මාණ දැන් උදාහරකට අපට කියන්න පුළුවන් කරාම්බුවක් හැදවේ ආගමික පුද පූජාය වැඩකට වඩක් පුළුවන්. මම කියන්ඩ හදන්නේ මනුෂ්‍යයා නැමති සතාට රුජිප්‍රයෝජනයක් නැති බාන්්ඩ සහ රුජි ප්‍රයෝජනයක් නැති ක්‍රියා කිරීමේ නිර්මාණය කිරීමේ නයිසර්ගික හැකියාවක් සහ අවශ්‍යතාවක් තියෙනවා. මනුෂ්‍ය ශිෂ්ඨාචාරයයේ ඉතාම දුප්පත් වෙන අපිට තියෙන්නේ පුටු විතරක් නම්. අපට තින ඇඳම් විතරක් නම්. අපිට තියනෙ ගෙවල් විත රක්නම් චිත්‍ර නැත්තං. ගීත නැත්තං සංගීතය නැත්තං මනුෂ්‍ය ෂිෂ්ටාචාරය අතිශයින්ම දුප්පත්. එතකොට මනුෂ්‍ය ෂිෂ්ටාචාරයේ පොහොසත් බවට තුඩුදීලා තියෙනවා. අපි කලාව නැමති අඩවයේ තබා සලකන රුජු උපයෝගිතාවක් නැති ක්‍රියා සහ නිර්මාණ. ඒ දැන් අපිට නොයේක් ප්‍රවේශ අපිට ගණ්ඩ පුළුවන්. මේ මනුෂ්‍ය ක්‍රියාව කලාව නැමති මනුෂ්‍ය ක්‍රියාව අපට වැදගත් වන්නේ ඇයි කියන එක විස්තර කරන්න එක නොයෙක් ප්‍රවේශ තියනවා. එතකොට දැ වර්තමානයේ සමාජ කතිකාවල් විශේෂෙන් හැදෙනවා කලාවේ වි ප්‍රබේධ තියනවා කියලා ජනතාව දි කලාව ඉළකට කලාවෙන් දේශපාලනය විධ ප්‍රබේද. ඔබ අදහස්කර දර කලාවට ප්‍රබේධ තියෙන්න්න පුළුවන්ද. මෙහෙමයි දැන් මෙහෙම එකක් තියනවා. අපි ද මනුෂ්‍ය ශිෂ්ඨාචාරය ති දියුණු අඩවිෝලට එන්නකොට පෘතුවේ මනුෂ්‍ය ජනගානය වැඩිවෙනකොට, සංස්කෘතික භාෂාමය විධතාව වැඩිවෙනකොට, පන්තිමය සමාජමය අධ්‍යාපනමය ජනවර්ගමය විධතාව වැඩියෙනකොට, කලාවනමති අඩවයේ කෙරෙන නිර්මාණ විවිධ ස්වරූප ගන්නවා. අපිට ගන්න පුළුවන් එක ප්‍රවේශයක් තමයි, කලාවයයි කිව හැකි මඟ මුසල්ලා කිව නිර්උපයෝගිත අඩවිය කලා. ඒ අඩවයට පිවිස මනුෂ්‍යයක් කරන ඕනෑම ක්‍රියාවක් අගේ කිරීම අපිට පලවෙනි ප්‍රවේශය. ඒයන්නේ යම් කිසි වෙලාවක මනුස්්‍යයක් පාරට බැහැලා ශෘතියට අනුවහෝ නැතුව හෝ ගීතයක් ගයන්ඩ මනුෂ්‍යයට හිතෙන මොහොත නිදහස්කාමේ මොහොතා. අපිටඒ ආරක්ෂා කරන්න අවශ්‍යෙන්. එතනදී අපි බලන්නේ. ඒ මනුෂ්‍යයා අ දෛනික කාරයෙන් එළියට ඇවිල්ල පාරට බැහැලා ගයන ගිය විශිෂ්ට සංගීතමය නිර්මාණයක්ද කියන එක අපිටආදාලනය. එ අ ඒ වෙන අඩවියකට මනුෂ්‍ය ප්‍රවේශ වෙලා කරන ප්‍රකාශනය තුළ තියෙනවා මට අවශ්‍යයි නිදහස මට අවශ්‍යයි ගයන්න මට අවශ්‍යයි කියන්න කියන මානව කියම අපිට ඒ ආරක්ෂා කරන්නව. හැබැයි ඒ අඩවිය ඇතුළේ ඒ? කලාවේ විවිධ තල තියන පුළුවන්. සමහරයවදැ උදාහරණකට අපිකිීමකෝ ඔබ හපු වැදගත් ප්‍රශ්නයක් තියෙනවා ජනතවාදී හරි දේශපාලනිික හරි කලාව කියලකත් තියන පුළුවන්ද කියෙනක. එම තියෙට පුළුවන්. ඒකයන්නේ මම ඉසල් ලකිවන අර කලාත්මක අඩවිය නිර්උපයෝගිත අඩවයක් කියලා. හැබැයි ඒ වඩවේ කරන නිර්මාණවලටත් දේශපාලනිකමයි උපයෝගිතාආකාරයක් පස්සේ එකතු වෙන්න පුළුවන්. දවදාහර එකට අපි හිතම කෝ දැන්වේ මක් සම්භාවේ මක්ස්වාදී ධහරාවේ තියෙන එකක් තමයි පිස්්වාසයක්ටමයි ඇත්තන වැදගත් පවිස්වාසයක් ඒ මේකයි. යම් කිසි පන්ති සමාජය ඇතුලෙ කලාවෙෙහි යෙදෙනකොට යම් මොහොතක විප්ලවීය විභවතාව සහිත, නැගැමින් පවතින පන්තියේ විඤ්ඥානය කලාවෙන් ප්‍රකාශ වන්න ඕන කියලා සම්භාවය මාක්ස්වාදී තියනවා. ඒක ගැන අපට විවාද කරන්න පුළුවන්ගේ කියන්නේ. අපේතකොම අපතමොකෝ මේ විදිමාජ අතිසරලව බදනකේ ගැටලු තියන්න පුළුවන්නඋට සරලෝ බෙදමු. අපේ මෙ වහලා සහ වහල් හිමියා විදිහට සමාජය දෙකට බෙදිලා තියෙන වෙලාවේ. ඒ සමාජයේ වඩා සාධාරණය කරණය කිරීම ඒ සමාජයේ වඩා යුක්තිකරුක කිරීම වඩා නිදහස් කිරීම නයිසාර්ගික විභවතාව තිබෙන පන්තිය එකට ඇසෙන්න්ඩින් කලාස් කළ මාක්ේ නැග එන පන්තිය හැටියට මාක්ස් දැක්කේ වහලා නියෝජනය කරණය පිරිස එතකොට ඒ සමාජයේ පෙරලා වඩා නිදහස් සමාජය සකස්කිරීමේ විභවතාව තිබෙන්නේ වහල් හිමියන්ට නෙමෙයි හට කිය සම්බාාව මාක්ස්වාදේ තිය අදහසා. ඒනිසා මක්ස් විශ්වාස කරා කලාකරවා ස්ථානගත වෙන්නට ආවශ්‍යය විචාරාත්මක වහෝ සහයෝගිතාව හෝ අර නැග එන පන්තියේ දුෘෂ්ටිවාද අදහස් ආශා විභවතා සමඟ කියනෙක. එක ඇත්තක් තියනවා. අන්න එතැටෙනකට බාාව ප්‍රශ්න හරි වැදගත් දේශපාලනිික අරමුණක් සඳහා කලාව භාවිත කළ හැකිද කියනෙකර. කියන ඔ ඔබ කිය මක්ස්වාදී අර්තෙන් කලාවර්ථයකනය කරන්න පුළුවන් එක දේශපාලනිකම කටයුප්තක් විදිට විදියට ගන්න පුළුවන් ඉතිං ඒ ඒ අතරතුර ඒ අතිකාව අත්තරතුර තියෙන්න්න පුළුවන් ඉතාම ප්‍රචාරාත්මක ආකාරයෙන් යම් ෂනික දේශපාලන පනිවිඩයක් ප්‍රචාරය කිරීම සඳහා තියන කලාවල් තියන්න පුළුවන් එතකොට අපිට කලාත්මක විනිශ්චයට ගිහාම අපිට ඒ වගේ ප්‍රචාරාත්ම කලාව පේනවා පටගාල පේනවා අපිත් මේ ඒ ඉක්මට අඳුරගන්න පුළුවන් නමුත් යම්කිසි නිශ්චිත යිතිහාසික මොහොතක මනුෂ්‍ය ජීවිතය ක්‍රියාකරන හැටි මනුෂ්‍ය විඤ්ඥානය පැඩකරන හැටි ඒ මනුෂ්‍ය විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වයට දායක වන සමාජ යිතිහාසික හේතු විධාරණය කරන ආකාරයෙන් කලාව පෙන් අන්ඩ පුළුවන් ඒකට අපිට කියන්න බෑ අති සරල ප්‍රචාරාත්මක කලාව කියලා. එත බොහෝදුරට අප දන්නම සමාජයේ පවතින කලාව. සෞන්දධ්‍යර්යාත්මක සහ විින්දනීය කලාවත් කිය ලි හිතුවොත්. ඒ පැත්තෙන් කොහොම දෝබ දක්වන අදහස. දැ ඒඒක ඇත්තම ඉතාම වැදගත් ප්‍රශ්නයක් අප පහිතමකෝ අ ඔබයිඉසල්ල කිව වගේ කලාවේ විදස්වරූපතියනවා සමහරාය, කලාවේ අපි අර කියන බින්දනීය මානය සඳහා සෞ සෞන්දර්යයාත්මක මානය සඳහා තලාව ඇසුරු කරනවා. අප ඒක සෞන්දර්ය විනිශ්චයත්මකව තක්සේරු කරන්න කොහොමද කියන ප්‍රශ්නිට අපි ප්‍රභේශය වනොත් මම ගන්න දේ තමයි මෙන මෙහෙම යම්කිසි මනුෂ්‍යයෙක් තමන් ජීවත්වෙන සමාජ ආර්ථික කොන්දේසි පිළිබඳ යම් කිසි අමනාපෙකින් යම් කිසි ඒ ගැන යම්කිසි අකමැත්තකින් බින්ධනී අඩවක් හැටියට කලාවතෝරගන ඒ තුළට ප්‍රවේශ වෙනවා නම් එතන තියෙන්නේ මනුෂ්‍යයාට නිදහස පිළිබඳතියෙන ආශාව. එතට. ඒ ඒ ඒ කලාවනෙමති අඩවියට, පලායාමේ අදහසකින් හෝ ප්‍රවේශවීම අපි ආරක්ෂා කරන්න ඕනි. ඉතින් සමාජයට කතිකාවක්තියෙන්ට ඕනේ යම්කිසි මතුපිට වින්දනීය පලායාමය චේතනාවකින් හෝ කලාවෙත ප්‍රවේශවන සාමාජික මනුෂ්‍යයාගේ බුද්ධිමය විභවතා ගඩි කරන්න. දකට කලා විචාරය සහ ගැඹුරු කලාව එතනද ගොඩක් පඩ තිෙනක් කරන්න. ඉති අපි අගේ කරන්නඩෝනි අර නිදහස් කාමය. ඉතිං ඒ එවැනි කලාවක්ක ද උදාහරකට දැ අපි ඔය මේ අ සම්භාවය මාක්ස්වාදී ඔන්නේ මේ පස්සෙ හිටපුුවය පස්්චාත් මාක්ස්වාදී අයද උදාහරකට ගණ්ඩකෝ ඔය ස්ලාවෝ සිිසෙක් කියල කෙනෙකින් නො. ඔයා එයා ඇත්තට කලාවිචාරයට පාවිච්චි කරන්නම ඔබෝය කියපු ඉතාාව ජනප්‍රිය කලාපෘති සමහර වෙලාවට ද උදාහරකට ටයිටනික් චිත්‍රපටිය මෝහොනේ වෙලා බලාගන ඉන්න මනුෂ්‍යයා තුළ තියෙන නිදහස්කාමය. සොල්දාදුන්න එහ චිත්‍රපටිය ආසාවෙන් බලන දේශපාලනිි සවිඥ්ඥානක උසස්රසිකයාගේ විඤ්ඥානය තරමටම ගදගත්. එද අපිට අවශ්‍ය වෙන්නේ කොහොමදර ටයිටනික් මෝහොනේ වෙලා බලන රසිකයා, සමඟ යම් කිසි කලාත්මක බුද්ධිමේ ගණ දෙනුවකට එලබෙන්න කියනෙ එක. ඉතින් ඒ නිසාඔ ඇත්තටමඔ මාක්වා අලුත් මාක්වාදී දහරාවල අය ඉතාම ජනප්‍රිය සරල කලාවල් තෝරගෙන බොහොම ගැඹරු කතිකා මතු කරනවා. මනුෂ්‍ය සමාජ ගැන විඤ්ඥානය ගැන ජීවිතය ගැන. ඒකම අහිතන වැදගත්ක මක් තියනවා අතුර ප්‍රසයක් විදිට කැමති යොමු කරන්න මේ. වර්තමාන සමාජයේ අපි දන්නෝ නි්‍යාචාර්යවරයක් දිහට ඔබකි උපු ස්ලෑවෝයි සීසික්. බොහෝ සීලාංකික සාහිත්‍යයේදීින් සහ විචාරකින් අර්ථකතනය කර හන නමා උච්චාරණය කරන්නේ ස්ලැවෝයි ජිජක් ඔබ කොහොමද ඇත්තටම කෝකද හරි ඒ එකක්කමයි ඔය දැන් නැගෙනහිර යුරෝපීියන් නම් ප්‍රාංශ නම්. යට උත්්චාණය කරනක බ්ලේසිවලන්නේෙමේ නවත් මම දැසා න්‍යායන් ඉගෙනගත්තු ඉගෙනගත්තේ මං ඇමරිකා එක් සජන පදේනි. ඒකදී මගේව මහාචාරය වරු උච්ාණය කරපු විදිය තමයි මට උරු වෙලා තියෙන්නේ එතකොට අපිට නිකන්න හෙන්නේසක් සිිසෙක් වගේ ඇටල ඇහෙන්නේ ද උදාාරකට දැන් මෙහේ අපි. සිංහල බා සැමලන බෝත් ජිචැක් ඕ ඉන් ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑදද යම්කිසි අලුත් සංකල්පෙක් තරුණ පිරිසක් ගැටන්ට උත්සා කරනවා කියනෙ නේ ඒ එම්පේන්නේ වැරදි වැරදි හරි දැන් අපි කිය ඒ එක මට ලොකු ප්‍රශ්නයක් කලා නෑ මක සිසෙක් කියලත්ලි ලතිෙනවා මොකද සිිසක් කියනෙක මේ ලියන්්ඩ අමාමරුයි සිංහලේ නමුත් ඒක මේ වැදගත් එකක් දම නමුත් දැන්මං එයාගේ හුඟක් අලුද දේවල් මම ඇත්තරම කියවලත් නෑ ඇගේ මෑතකාලීන පොතපත මක් එයා ගැන විශේ සධ්ඥයෙක් නෙමෙයින් අර කලාවේ වින්දනීය මානය ගැන ඔබ ඇසූේ වැදගත් ප්‍රශ්නයට මට තව එකතු කිරීමක් කරන්න තියෙනවා මෑතකාලේ දැ සාහිත්‍යය නිාෂේත්‍රය විශේෂයෙන්ම අධ්‍යයනය කරනකොට මට එත්තුගිය දෙයක් තමයි. මෑතකාලේ ලෝක පරිවානව හිටපු ප්‍රධානම සාහිත්‍යකාරු හැම දෙෙනම වගේ විශ්වාස කරකු දෙයක් තමයි විශේෂයෙන් ඔය ගේෙබ්්‍රියල් ගර්සිය ර්කෙස් කියලයි කෙනෙක් හිටිය ලොම්බියාවේ ඊළඟට මරියෝ වර්ගා සයෝසා කියලා ඊළඟට ඉසබෙලයි අන්ද. මිලඟට අපිට හරුකිමුර කමිජපන් නාකතාකරුවවා ඒගොල්ලු කවුරුත් විශවාස කන දෙයක් තමයි අපි සාමාන්‍යෙන් ගැඹුරුයයි කියන කලාවේ පවා ඕනෑම රසිකයෙකුට සම්බන්ධ විය හැකි වින්දනියමානයක් තිබීම හරිම ප්‍රෝජනවා. දැන් ඒ ඇත්තටම ඔ මෑතකාලින් ඉතාම ජනප්‍රිය ඔය මම කියපු නාකතාකරුවෝ නිතරම විශ්වාස කරන දෙයක්. එනිසා ඒගොල්ලෝ නවකතා කතාව කියන ප්‍රබන්ධ ශිල්පේදී නොයෙක් දේවල් කරනවා රසිකයාගේ විින්දනීය ඕෝමනාවට ආමාත්‍රය කර විධ උප උපක්‍රම පාවිචි කරනවා. ඉතිං අපේ රටේ වනත් එහෙම දක්ෂ දක් අප රටේ ඉන්න ඕනමශේත්‍රයක දක්ෂාය තැන් අශෝකහන්ද ගම ගත්තත් රාජිත දිසානායක ගත්තත්. දයනන්ද ගුණවර්ධන ගත්තත් වෙදිරිවීර සරච්චන්දර්‍ර ගත්තත් ඒගොල්ලෝ දැනගන ඉඳලතින ඒමානය ඒක අවශ්‍යයකනක දැවදාහරකට දයනන්ද ගුණුවාර්ධන වගේ කෙනෙක්ගේ. ඒ විින්දනියමානය හරි ප්‍රබලයි. ඒ අන්තර්ගතමය ගැඹුර ද නර්බෑනගේ එකක් ගත් හම එක දේශපාල නර්ථයෙම ගා ගවේශෂණය කරන්න ඕේ දැක ගණඩ. ලංේ නිදහස් ලංකාවේ කුල ක්‍රමේ තියෙන සමාජයකට ඇත්තරම නිදහස් පරටක් කියල කියන්න පුළුවන්ද වගේ ප්‍රශ්නය නර්බෑණ නාට අහ නමුත් ඒ තියන්නේෙ හුඟ කියට හැන්ගිලා. බටල් බ්‍රෙස්් ගෙනනාටියය කොම ගත්තතුත් ඉදනීයයි. බින්දනියමානය ඕනම දේශපානනිකව එතරම් පරිනත නොවන සාමානයක කෙනෙකු වත් බ්‍රස්්නාටකයක් බැලිහකි. විශේෂය හුණුවටේ කතාව ගෙනනාටයක්ක් වින්දනියයයි. මංහිතන්නේ ඉතාම දුෂ්කර ප්‍රහෙලිකාමය කලාවක්ම වඩෝ නෑ කලාවක් සෞදත්මන්න පුුවන් එකක්නි කිය කියන්න බෑ මේ එකතුවක් තියන පුළුවන් එක අනුපාතිය එකතුක් මර්තා නස්පෝන් කියන ්‍යාති්‍යන්ත්‍රපසිද්ධ රචකේගේ පොතක් ඔබ පරිවර්තනය කරනවා සිංහලයට මට මතක හැටියට වයි ඩිම ප්‍රසින් නස් හිවම ඔබඒ පරිවර්තනය කරන්නේ කලාව කුමකටද කියලා මේ මොකක්ද මේ තියනම මේ නම් දෙකේ තියෙන ගැල ඒක ඇතනුම ඊටත් වඩා මේක ඉතා වැදගත් නිරීක්ෂණයක් ඔබේ කළේ මර්තා නස්බෝම් රික් සජන පපදේ චිකාල් විශ්ෂවිද්‍යාල මහාචාරවරයා ඇගේ පොතේ නම not forෆම needs එතකොට ලාබය සඳහා නවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මානවසාාස්ත්‍ර අවශ්‍ය ඇයි දැන් ලංකාව මානසාාස්ත්‍ර විෂයන්තමයි කලා විෂයන් කලා ඒකදී අයත්ව වනවා දර්ශනය ඉතිහාසය සාහිත්‍ය කලා භාෂා දෙනය යනදී විෂයන් ගණනාව කලාවිෂයන් කෙලාපි හදරණෝ. ඒ පොත දෙදස් දහයේදී අය ලියන්නේ ඇමරිකාක්සත් ජනපදේ සහ පළවෙනි ලෝකෙ කියලා පිනික මහොතකට කකිවොත්ේ දුණු රටවල්ල විශේෂයෙන් බටහිර මේ මානසාාස්ත්‍ර විෂයන්ට කලා විෂයන් කලා කියනේවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කැපීමේ විශාල ව්‍යාපාරයක්කාව. ඒකට එරෙහිව පොත් ගණනාවට ලිව්වාක් එකක් ඔය පොත මර්දා නස් බෝම්ග ඒගොල්ලන්ගේ තර්කය වනේ සාහිත්‍ය කලා අධ්‍යාපනය තියෙන්නේ ලාභවපොදුවන්ඩ නෙමේ ලාබව පොදුවන්ඩ නැත්තං ඉන්ඩස්ිය සබ්ෙක්ස් තියනෙන ඒ වැදගත් විද්‍යාවිෂයන්, ඉන්ංජිනීරිං ඒ අතාරන්ට කෙනෙකන මේවා හරි වැදගත්. හැබැයි මානවශාස්ත්‍ර විෂයන් තියෙන්නේ අරවිෂයන්ට අහු නොවන දෙයක් කරන්න. ඒක හරිට මංර මේසාකච්ඡයි මුලදිමංකිීව වගේ නිර්උපයෝගිතාකාරය නැවත ගේන්නේ කොහොමද කියෙනවගේ ප්‍රශ්නයක්. ඇය තර්ක ගණනාවක් කරනවා එකක් තමයි. නියම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා ප්‍රජාතාන්ත්‍රික ආයතනති බිලා මදි. පාර්ලිමේන්තු අධිකරණය ඕ අතිබිලා මදි. ඒ සඳහා අවශ්‍යයි විශේෂ ගුණාංග සහිත පුර වැසිේ. ඒ විශේෂ ගුණාංග ගණනාවත් ඇය නම් කරන එකක් විචාරාත්මක චින්තනය අපි ජීවත්වන සමාජය ද විචාත්මකවෝ බැලීමේ හැකියාව පුර වැසියන්ට තියෙන්න්නේෝනේ අනිත්්‍යක ය නම් කරන එකක්. සහනුකම්පික පරිකල්පනය ට වෙතා පරිවර්තනයක් දෙන්න පුළුවන් සහ වේදනීය පරිකල්පනය ඒ තමයි අපිට වඩා වෙනස් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙත පරිකල්පනික වශයෙන් පාරිකල්පනිකව ප්‍රවේශවීමේ හැකියාව ඒකයන්නේ අප හිතමකෝ අපිට වඩ වෙනස් කියන එක මම පිරිමියෙක් ස්ට්‍රියකගේ ජීවිත දිහා පාරිකල්පනිකව ළංවෙනි කෝමද සිංහල බෞද්ධ දෙමල හින්දු මනුෂ්‍යයෙක් වෙත පාරිකල්පනිකව ලංවෙන්නේ කොහොමද. ඇමරිකානු සුදුජාතිකයක් කළුජාතිකයාගේ ජීවිතයේ වෙත පාරිකල්පනිිකව ලංවෙන්නේ කොහොමද. අන්න ඒ හැකියාව තමයි සහවේදනීය පරිකල්පනය කියලා ඇය නම් කරන්න. කලාව අන්න ඒ සහවේදනීය පරිකල්පනය පුහුණු කරන වැදගත්ම මාධ්‍ය. ඒ මාධ්‍ය සමාජයකින් තැරුණු ගීතය වෙන්ඩ පුළුවන් නාට්‍යේ වෙන්ඩ පුළුවන් සිනමාාවෙන්ඩ පුළුවන් නවකතාාවවෙන්න පුළුවන් සියලුම කලා විශේෂෙන් ආ්‍යයනම කලා. ඒවා නැතිවුණොත් ඒවාට ප්‍රතිපාදන නැතිවුණොත් ඒවා දුර්ුවල වනොත් අ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා අවශ්‍ය වන පුරවැසියාගේ එක ගුණයක් අත්‍යවශ්‍ය ගුණාංගයක් කඩා වැටෙන. එහෙම වනොත් ප්‍රජාතන්ත්‍රික ආයතන පද්ධදී තිබුණට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුවවාන්ඩා අවශ්‍ය වන ඒට ප්‍රාණ සපයන පුර වැසිය තු ය. ඒක තමයි තර්කය mang අබැදග සහතාමත් ප්‍රෝජනවත් සාක්ාවකට muරුව කන්නින්හන්න කැමති වර්තමා බො සමාජමව නදිවල න සා්න කලාෙන් සමාජය වෙනස් කළ හැකිද. කොහොමද මේ පිළිබඳ ඔබගේ දැක්ම එක ඇත්තරම ඒදාසලය ඇතිවලලා තින සාකච්ච හරි වැැද ගත් එකක මගේ මට තියෙන එක විශේෂ ප්‍රවේශයක් ඇතනම ඒ ප්‍රවේශය මර්තා නස්බෝම් රබීන්ද්‍රනත් තාගෝර් ඒවාගේ ගොඩාක් අයගේ අදහස් වලින් හැඩගැස්නුව එකක් කලාවට සමාජයේ වෙනස්කිරීම පිළිබඳ කාරයයක් තියනෙන. හැබැ ඒක රජුකාර්යන්න්නේන්නේ ඒ දශපාල් නජ්‍යාගේ කාරයකොටක් හුගාත් වෙනස්කා. ඒක ඇතරම නස්බෝම්ගය අර දැම්මන් කිවේ කලාවකුමකටද පොතේ යනන්නේ ර්ගය ඇතුළෙත් තියෙනවා. ඒ ය මෙහබට මාකුස්ේ ලයිකනෙ හිටියා ජර්මන් ධර්ශනිකෙක් ය හරි ලස්සන්ට එක කිව්ව මෙන්න මෙහෙම. කලාවට සමාජය වෙනස් කළ නොහැක. කලාවට සමාජයේ වෙනස් කළ හැකි මිනිසුන්ගේ විඤ්ඥානය වෙනස් කළ හැකිය කළ කිරවා මම එකඟ වෙන්න තැනක් තමයි ඒක අපට අදැන් ඒක දේශපාලික කාරයක් කලාව සමාජමය පරිවර්තනයකට ජනතාව මෙහෙවන එක දේශපාලන ඊට වක්‍රවදායක වීමේ හැකියාව කලාවට කලාකරුවකුට තියෙන්න්න පුළුවන් ඒ තමයි නියම කලාව රසවිඳන රසිකයක්ගේ විඤ්ඥාණය සෙමින් සෙමෙන් තීරණාත්මක පරිවර්තනයකට ගෙනයාම. ඉතිං සමාජයක් බලාපොරොත්තු වෙනනං කලාකරුවන්ගෙන් සමාජය තීරණාත්මක පරිවර්තනයකට යොමු කරන ලෙස. ඒ සාමාජික මනුෂ්‍යයන්ගේ විඤ්ඥාණය වෙනස් කරලා දෙන්ඩ ඊට පසේ අපි සමාජය වෙනස් කරන්න කියලා. හිඒ ඉතාම වැරදි බලාපොරොත්තුව මේවා කෞද ඉස්සරලලා අන්ඩෝනය කියෙ එක හරයාමාරු කියන්න මමනං විශ්වාස කරන්න නෑ සමාජයේ පරිවර්තනය කිරයනේ ගමනේ පෙරමුුණේ යන පෙරමුණේ රාල කනෙක් දිහට කලාවට ඉන්ඩ හ කලාකරුවෙකුට ඉඳ හරයයාමාරු ඒ තියෙන්නේ ඉට වඩා ඉතා සියුම් වක්‍රදායකත්වයක් තමයි තියන්නේ. ඉති හොඳ කලාවට පුළුවන් ඒ වක්්‍රදායකත්තුවය ලබා දෙන එක වැඩක් විදිහට පවතිීද. එක වලා තව දේවල්තිනවා තව විශාල කතිකාවල් අවශ්‍යයි මනුෂ්‍ය විඤ්ඥානය පරිවර්තනය කරන්න. ඒකට නැ උදාරණකට කලාකරුවක්ගේ මනුෂ්‍ය විඥානය පරිවර්තනය කිරීම කොච්චර අමාරුද කියනව නං. තව අපමන කතිකාවල් තියෙනවා කලාකරවා විසින් සකසන ලද විඤ්ඥානය නැවත ආපහු තිබුණට ක නරක තැනකට ගෙනියන්. බොහොම අවිද්‍යාත්මක බොම කතිකාවල් හරියට තියෙනවා ජාතිවාදය අරම්බලන්නක කලාකරවකොට කකිවොත්හම ජතිවාදය අත් එක තනිවා හැ්ෙන්්ඩ කියෙල හරමාර වැඩ කරන්න ඒ තරමට රජ කරමා ජාතිවාදී කතිකාව ලෝකය පුරා මෙ ඒ නිසා මේ ඉතාම අපි කලාකරුව විදිහටත් අපි සෑහෙන නිහතමානී වඩ අවශ්‍යයි මේක අපිට කර්මත තියාගන ය්ඩ ගියොත් අපි එක කලාවටත් කරන අසාාරණයක් මමහිතන්නේ අද දවස අපිත්ක සාකච්චාවට සහභාග වනේ මහචාර්ය ලියනගේ අමරකීර්ති මහිතන්නේ විශේෂ හඳුන්වාදී මවශ්‍යනෑ සාහිත්‍යය සුරු කරන කියියන කියන කවුරු දන්න චරිතයක් බොහොම ස්තුූතියි මේ සම්බන්ධ අපට වටනාකෙන් අදහස් ගොුණු කිරීම සම්බන්ධය අපි තවත් දවසක මේ වගේ වැඩසටහනකින් ඔබ හමුවෙනවා 8න් ආකෙක්ච වැඩ සටහන තුළින්. මීළඟ වැඩ සටහන්න මඟங்கள் බලාපොරොත්තුවයෙනවා පරිසර පිළිබඳ. පරිසරේ සරැතිව පිළිබඳ විශේෂ වැඩ සටහනක් කක්ක බෝ හමුව ති. පක්.